ජාතික ජනබල වේගයේ වවුනියාවදී ශ්‍රීකාන්තා සමුළුව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. පාර්ලිමේන්තු ඡන්දයේද ඡන්ද නොතියයිද කිසිවක් කල්පනා කරන්න එපා. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ විතර වෙනකොට ජනාධිපති ඡන්දේ තියෙනවා. මම දැක්ක රංගේ බණ්ඩාර ප්‍රකාශ කරලා තියෙනවා ඡන්දේ නොතිය රනිල්ටමයි ඉන්න දෙමු කියලා. ඒව කරන්න රංගේ බණ්ඩාර මේ ලංකාවේ තව දුරටත් ඉඳ නැහැ. වජිර අබේවර්ධන කියනවා අනිත් අපේක්ෂකයෝ ඔක්කොම ඉල්ලන්නේ නැතුව රනිල්ට විතරක් ඉල්ලන්න දෙන්න. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ දන්නවා ඡන්දකින් ජයග්‍රහණය කරන්න බැරි බව. තව සැරයක් මට මතක වජිර අබේවර්ධන කිව්වා රනිල් වික්‍රමසිංහට තව අවුරුදු 12ක් දෙන්න. ඒ විතරක් නෙවෙයි එතුමා කියනවා. අවුරුදු 12ක් යනකොට එතුමාට 87යි කියලාත් කියනවා. අපි අපහාස කරන්න ඕනේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට 75යි. අපේ ගමේ 75 වෙනක් කෙනා කොහොමද? සාමාන්‍යයෙන් අපි ගම්වල කියන වලපයයි ගුඩපයයි වගේ. හැබැයි අරගොල්ලන්ට එහෙම නැහෙනි. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වෙලක් තියෙනවා. ඒගොල්ල වැඩියෙන් ජීවත් වෙනවා අපි අඩුවෙන් ජීවත් වෙන්නේ. ඔන්න අන්තිමට ආණ්ඩු හදලා මොකද වෙලා තියෙන්නේ? අපේ ආයුෂ කාලයත් අඩුයි මතක තියාගන්න. නැත්තම් කියයිද වජිර අබේවර්ධන අවුරුදු 87 වෙනකන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියලා. හැබැයි ගම්වල 87 වෙනකොට සාමාන්‍ය ගත්තොත් නේද 7 අවුරුදු දාණේ වගේ රනිල් 77 ඉඳන් අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ බැරි වෙලාව පාර්ලිමේන්තුවට එන්න බැරි වුණොත් අපේ අර උදේ හැමදාම නැගිටලා කඩේට ගිහපු සීයා ඉන්නව නේද? කොච්චර වයසට ගියත් කඩේ රවුමක් දාලා එනව නේද? ඔය වගේ වෙයි. හරි පෙරදුනත් පාර්ලිමේන්තුව වටේ රවුමක් දාලා යන්නේ. අද රට පුරා වකුගඩු රෝගේ පැතිරලා තියෙනවා. සවුන්ඩ්ස් වලට වඩා මේක හොඳයි වගේ. අමාරුයි නේද?